Emot itu mah rupa siri. Oh, rupa siri. Kian, aku tati. Onna mage rajakari ivarakala. Dan gaganage prasne ivarai. E kiyanne rupa siri munas chitrapatiye ivarai. Emot itu mah gaganat ivarai. Chitrapatiyat ivarai. Ivarai. Atma ivarayak karada? Eva vilavata siddhana yamathithuma. Habai yamathithuma putawa tikak kiyala hada ganna wei. Eya apiwa hiri yawanna ne hadanne. Hai. Mina polisi gila. Tama ne yamathithuma. Tama ne. Ekasaryak tarjane kala. හැබැයි ඇමතිතුමා පුතා පොලිසිය ගියොත් මේ ප්‍රශ්නේ ටිකක් දුර දිග යාවි. එහෙම වුණොත් ඇමතිතුමා පොලිසිය අපේ පස්සෙන් පන්නාවි. අපිට බිස්නස් එකක් කරගන්න බැරි වෙනවනේ නේද? උපසිර බයෙන්නපා. තකවදාවත් පොලිසිය යන්නේ. මොකද එයා දන්නවා යා පොලිසිය ගියොත් එයාගේ ඩැඩිවත් අහු වෙනවා. බැරිම වුණොත් අපි එහෙම කරමු. රූපසිරි මම වැඩ රාජකාරි ගොඩක ඉන්නේ. මට ওই ප්‍රශ්න ටික කියා නිතරම කෝල් කරන්න එපා. කොහොමාරු මේ ප්‍රශ්න ටික හොඳ විදියකට ඉවරයක් කරලා දාන්න. හරි. 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 හරි යමුතුමා. දැන් තීරණයක් දෙන්න ඕනේ. එක්කෝ වර්ණවීර ඇමතිතුමාගෙන් ප්‍රොපෝසල් එකට ඔයා කැමති වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගෙම් මහානට කැමති වෙන්න ඕනේ. අනේ ඔව්දුව. ඔයා කොච්චර කාලයක් කොහොම තනිකඩව ඉන්නේ? අනේ ඇයි මම වර දෙන්නමට මෙහෙම වද දෙන්නේ? අපිටත් අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි. ඒ රාත්‍රියේ පාතාල කලි දෙක අතර තිබු ගැටුම කියන පාතාල කලි සමාජිකයෙක් වන 27 වැනි ගගන නැමැත්තා සහ ඔහුගේ පියා වෙඩිවැදී මරුමුවට පත්ව තිබේ. තවද එහි සිටි ආත්මානවති තරුණිය අතුරුදහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Oh, my God.
ඔකර ෂුවර් එකටම අර වර්ණවීර ඇමතුමාගේ වැඩක් වෙන්නේ. ආත්මත් අතුරුදහන් වෙලාලු. ඔය දැන් ඔය කොහෙවත් යන්නේ නැහැ. ඔබ තමයි මම ඔයාලට කිව්වේ. අපේ ආදරේ. හලෝ. We know it. ආත්ම හොයනවා මේ නෝත්නේ අපි හොයන්න ඕන ආත්මට මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අනේ විනෝත් ඇයි ඔයාගේ ඩැඩි ගගලට මේ වගේ අපරාධයක් කළේ? ඇයි කිසිම වැරැද්දක් කරම නැති ගගලම අයියාගේ අම්මච්චිමයි මේ විදියට මරණ දැම්මි කියන්නකෝ. ඇයි විනෝත්? මගේ ඩැඩි නෙවෙයි ආන්නේ. කවුරුණත් කරේ ලොකු වැරද්දක්. අලුගානේ ආත්මට මොකද උනේ කියලා දැන් අපි ඔයාලා බලන්න ඕනේ. අපි එක කරන්න ඕනේ විනෝද්. වාන්නේ මගේ ආත්මන මොන හරි වෙලා තිබ්බොත් මම ඔය එක එකවත් ඉතුරු කරන්නේ නැහැ. හරි. හරි. ඔයා දැන් අපේ ගෙදරට එන්න. අපි වල මොකද කරන්න බලව කියලා. ඔමේ දෙන්න. ගොලිත අර කෙල්ලව හොඳට බලා ගන්න ඕනේ. කෙල්ලට මේ පැනලා යන්න නම් තැනක් නැහැ බොස්. එහම අර කෙල්ලේ ඔළුවේ මේ විදිහට පිටරම ලිය ගියොත් නම් කෙල්ල මෙතන මැරෙයි. කෝලිත කෝලිත ඉතින් අපි මොකද්ද කරන්නේ කෝලිත? ඉස්පිරිතාලෙ ගෙනහිල්ලා බෙහෙත් කරන්නද? බෑනේ. අයි බොස් ඉතින් මේ කෙල්ලවත් ඉවර කළා දාන්න බෑ. කෝලිත උඹ තෙල්වත් කෝලිත මිනුයි මරුන් තුනයි. ඔබ කවදාවත් අහිංසකයක් මරලා තියෙනවද? නෑනේ. ඈ ගෑණියෙක් මරලා තියෙනවද? නෑ බොස්. කවදාවත් මං ගෑණියෙකුට අතක්වත් උස්සලා නෑ. ඒකනේ ඒකනේ. ඒ මොකද? අපි නියම පිරිමි නිසා නියම පිරිමි නිසා නියම පිරිමි කවදාවත් දුර්වල ගෑණියෙකුට අතක් තියන්නේ නෑ කොලිත. ගහන්නේ නෑ ගහන්නේ නෑ. ඒ වුණාට බොස් නාරද යන මේ කෙල්ලව හැමතැනම හොයනවා ඉතින්. නාරද මේ ප්ලේස් එක ගැන දන්නේ නැහැ කෝලිත. ඒ නිසයි මම කෙල්ලව මෙතෙන්ට අරගෙන ආවේ. අතරම් බොස් අපි දැන් මේ කෙල්ලට මොකද කරන්නේ? කෙල්ල ජීවතුන් අතර ඉන්න කල ඇමතියා මගේ අල්ලේ අල්ලේ. ඉන්දා ආත්ම තව ටික කාලයක් අපිත් එක්ක ඉඳීවි ඉඳීවි. ඒ වුණාට බොස් අපේ උන්ගෙන් තමයි කෙල්ල පොඩ්ඩක් බේරගන්න බැරි වෙන්නේ. දන්නවනේ ඉතින් අපේ උන්ගේ හැටි. ඒ ගැන උඹ වගකීමෙන් බලා ගන්න ඕනේ. වගකීමෙන්. තේරුණාද? අනිත් එක නාරද ගෙවුම් මේ ප්ලේස් එක ගැන දැනගන්නත් බෑ. දැනගන්නත් බෑ. ඒ ගැන බෑ ඉන්න බබෝ. මම ඒක කොම්බලා ගන්නවා.
අපේ දුව මේ විදියට දුක් වෙවි හිටියොතින් ආයෙමත් අසනීප වෙයි කියලා මට හරි බයයි. එයා මොකටද ඔච්චර දුක් වෙන්නේ? එයා ආත්මගේ පවුලට අනුකම්පා කරනවා. ආත්මගේ පවුලට අනුකම්පා කරනවා නෙවෙයි, එයා ගගනට ආදරය කරන නිසා. ඔයාලා මේ නේද මේ වැඩේ කරේ? මේනකා මටත් ඌමනාකම තිබුණා ගගනව ඇඩ් කරලා දාන්න. හැබැයි අපේ වාසනාවට වර්ණික්මන් වුණා. ඒ ගාතකට එහෙම වෙච්ච එකත් හොඳයි. දැන් ගගන නෑනේ. ආන්‍ය මේ ප්‍රශ්නෙට මැදිහත් වුණොත් වර්ණවීර අපිත් එක්ක වෛර බැඳගන්න. මට නම් පේන්නේ මේනකා දැන් හැම දෙයක්ම කැරකෙන්නේ අපේ වාසියට. මේවා මේ විදියට සිද්ධ වුණොත් වර්ණගේ ඇමතිකම වුණත් නැති වෙන්න බැරි කමක් නෑ. ඔහම යමුකෝ බලන්න මොකද වෙන්නේ කියලා. ඒ කිව්වේ මං අපේ ලොක්කව හම්බෙලා මේක පත්තු කළොත් දිගටම පත් වෙලා යයි. කරපු වැඩේට මොකක් ගැනද ඔය කියවන්නේ? මොකක් ගැනද? ආත්මගේ අම්මට වෙඩි තියපු කතාව ගැන කියන්නේ. වෙඩි තිබ්බ? මේ මං වෙඩි තිබ්බ? කවුද කියන්නේ? ඩැඩි වෙඩි තිබ්බේ නැහැ. ඩැඩිගේ මැරිය වෙඩි තිබ්බා. එහෙම කරන්න කිව්වේ ඩැඩි. මෙන්න මෙයාට පිස්සු වැඩි කියන්න බලන්න දීපිකා. මොනවද මේ කියවන්නේ? පුතා, ඔයා මොනවද මේ ඩැඩිට කියන්නේ? ඔයා දන්නේ නැතුව චෝදනා කරන්න එපා ඩැඩිට බොරුවට. අවු මේ හැම දෙයක්ම දන්නවා. ඩැඩි මේ දේවල් කරේ ඩැඩිගේ මැරයෝ. මං ඔයාට කිව්ව විනෝඩ් ආත්මම කවදාක්වත් ඔයාගේ ළඟට ගන්න වර්ණවීර අංකල් ඉඳ දෙන්නේ නැහැ කියලා. අනිත් එක මං ඔයාට පැහැදිලිවම කිව්වා. ආත්මලට ඒකේ ලොකු කරදරයක් සිද්ධ වෙයි කියලා. ආත්මන මං ගොඩක් ආදරේ. මට බය ආත්මව නැති කරගන්න. ඒකයි මේ හැම දෙයක්ම කරේ. ඒක ඔයා දන්නා අන්‍ය. ඒත් මං හිතුවේ නෑ මගේ ඩැඩි මෙච්චර බමුණුසෙක් කියලා. හරි හරි. දැන් සිද්ධ වුණ දේව සිද්ධ වුණා. දැන් මට කියන්න අපි කොහොමද ආත්මම හොයාගන්නේ? ගගන වැඩ කළේ නාර්ද කියලා කෙනෙක් ආව. කමල් හිටියෙත් එතන. අපිට බැරි වෙන එකක් නෑ ඒගොල්ලොන්ගෙන් උදව්වක් ගන්න, ආත්ම හොයාගන්න. මම නාර්දව දන්නවා. මීට කලින් මට එයාව හම්බෙලා තියෙනවා. විනෝජ අපිට පුළුවන් වෙයි එයාගෙන් උදව්වක් ගන්න. ඒ වුණාට අපි ඔය ඔක්කොටම කලින් පොලිසියට ගිහලා කම්ප්ලේන් කරොත් නරකද? සිර ගිහිල්ලා කම්ප්ලයින් කරන්නේ කොහොමද කිසිම හෝඩුවාවක් නැතුව? පොලිසිය අපි විශ්වාස කරයිද? අනික මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේ වෙලාවේ ආත්ම ජීවතුන් අතර ඉන්නවා නම් අනිවාර්යෙන් ඉන්නේ රූපසිරි ගාව. අපි පොලිසියට ගිහිල්ලා කම්ප්ලයින් එකක් දැම්මොත් ආත්ම ජීවිතේට අනතුරක් වෙනවා. අපි ආර්ධකෙන් උදව්වක් අරන් ඉන්නේ. ඔව් අපි එහෙම කරමු. ඔව් මෙන්නම ලෑස්ත වෙලා ඉන්න.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.